කෝට්ටේ රජ කළ විජයබාහු රජට දරුවන් 3 දෙනෙක් සිටියා. ඒ භුවනිකබාහු, රයිගම බණ්ඩාර සහ මායාදුන්නේ කුමාරවරුන්. මෙයින් විජයබාහුගෙන් පස්සේ භුවනිකබාහු කෝට්ටේ රාජත්වයට පත්වන අතර රයිගම බණ්ඩාර රයිගම කෝරළේ සාමාන්තයා වශයෙන්ුත් මායාදුන්නේ සීතාවක සාමාන්තයා වශයෙන්ුත් කටයුතු කළා. භුවනිකබාහු රජුගේ දියණිය උනේ සමුද්‍රදේවි කුමරියයි. ඇය විවාහ වෙලා හිටියේ වීදිය බණ්ඩාර සමගයි. තම බාල සොහොයුරා වුණු මායාදුන්නේ කුමරු කෝට්ටේ රාජධානියේ ආධිපත්‍ය අපේක්ෂාවෙන් පසුවන බව ඉවෙන් මෙන් දැනගත් භුවනිකබාහු ඒ සඳහා එල්ලවන ඕනෑම අභියෝගයක් ජයගතය කියන්න මේ තැනැත්තෙකු සෙව්වා. එහිදී ඔහුට හමු වුණේ වීදිය බණ්ඩාරයි. ඔහු සැබවින්ම රණශූරත්වයෙන් නනුණ තරුණයෙක් වුණා. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරගෙන ආවේ රට විනාශයට ඇද දැමූ පාලකයෙක් ගැනයි. ඉතින් මුලින්ම මතක් කරන්නම්, ඔබ තාමත් අපේ YouTube චැනලේ subscribe කරේ නැත්නම් දැන් subscribe කරන්න. මෙවැනිම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට bell icon එක click කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. කෙසේ නමුත් භුවනිකබාහුගේ දියණිය වුණු සමුද්‍රදේවි කුමරිය සමග විවාහ වීමේ අපේක්ෂාවෙන් පසු වුණේ භුවනිකබාහුගේ මෙහෙසියගේ පාර්ශවයේ සමීප සබඳතා තිබූ ගම්පොළ පරම්පරාවේ ජුගෝ බණ්ඩාර නම් තැනැත්තෙකුයි. ජුගෝ බණ්ඩාර නැමැති තරුණයා භුවනිකබාහු රජ විසින් හදා ඇති දැඩි කරගත් කුමාරයෙක් බව පෝල් ඊ පීරිස් මහතා සඳහන් කරනවා. කෙසේ නමුත් සමුද්‍රදේවි කුමරියගේ සිත ගියේ ජුගෝ බණ්ඩාර කුමරුට නෙවෙයි, වීදිය බණ්ඩාර කුමරුටයි. ඊට ඔහුගේ රණශූරත්වය හා මනා පෞරුෂත්වයත් බලපාන්න නැති. භුවනිකබාහු රජුගේ දියණිය තමා කෙරෙහි සිත ඇදගෙන සිටින බව දැනගත් වීදිය බණ්ඩාර තමාට අභියෝගයක් වේ යයි සැකහැර දැනගැනීමෙන් පසුව ජුගෝ බණ්ඩාරව පිහියනුමක් සිදුකොට ඝාතනය කළා. වීදිය බණ්ඩාර සහ සමුද්‍රදේවි කුමරිය අතිනත ගත්තේ 1538 වසරදී. මේ වෙනකොට වීදිය බණ්ඩාර තරුණයා පිළිබඳව භික්ෂුන් වහන්සේලා තුල වුණේ අවිරෝධී හැඟීමක්. මේ නිසා උන්වහන්සේලා ආශිර්වාද කළා ඔහුට. මේ විවාහයෙන් පසුව ඔහුට දාව සමුද්‍රදේවි කුමරියට දරුවන් 2 දෙනෙකු ලැබුණු අතර එයින් වැඩිමල් දරුවා වුණේ ධර්මපාලයි, බාල දරුවා වුණේ විජයබාහු. මේ පිළිබඳව සැකතැන් තිබුණත් භුවනිකබාහු රජුගෙන් පසුව රාජ්‍යත්වයට පුතෙකු නොමැති වීමෙන් එකී අඩුව පිරිමැහුණේ ධර්මපාල කුමරු නිසයි. භුවනිකබාහු රජුට දරුවන් නොමැති වුණත් තම රාජ්‍ය මායාදුන්නේ සහෝදරයා වෙත ලියා දීමට භුවනිකබාහු තුළ කැමැත්තක් තිබුණේ නැහැ. මේ වන විට රයිගම බණ්ඩාර අකාලයේ මියගොස් සිටි අතර එකී ප්‍රදේශයත් ඈඳාගෙන තිබුණේ සීතාවක පාලනයටයි. භුවනිකබාහුගේ ක්‍රියාකලාපය මායාදුන්නේට සහනයක් ගෙන දුන්නේ නැහැ. ඔහුගේ හිතේ භුවනිකබාහු කෙරෙහි වෛරයක් ලියලා වැඩමින් තිබුණා. මේ අතර පෘතුගීසීන්ද ක්‍රමයෙන් කෝට්ටේ රාජධානිය සඳහා ඇඟිලි ගැසීමේ කූට උපක්‍රමයක නියැලී සිටියා. ඔවුන්ට වමනා වුණේ අනාගතයේදී කෝට්ටේ රාජ්‍යත්වයට පත්වන රජු තමාගේ රූකඩයක් වගේ කටයුතු කරනවා දකින්නයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය ඔවුන් සකස් කරමින් සිටියා. මායාදුන්නේ කුමරු තමන් සමග නොහොඳින් පසුවන නිසා මායාදුන්නගෙන් එල්ලවන ඕනම අභියෝගයක් ජයගැනීමට භුවනිකබාහු ළඟ තබාගෙන සිටියේ පෘතුගීසීන්. පෘතුගීසීන්ද අපේක්ෂා කළේ භුවනිකබාහුගෙන් පසුව ධර්මපාල කුමරු කෝට්ටේ රජවනු දැකීමයි. භුවනිකබාහු පෘතුගීසීන්ගේ අපේක්ෂා මනාව හැඳිනගෙන හිටියා. ඒ වුණාට ඔහු පෘතුගීසි කැට්ටකූ නිසා මෙහි අවදානම අවබෝධ කරගෙන හිටියේ නැහැ. ඒ වගේම මායාදුන්නේ තමන් සමග යුද්ධයකට පැමිණෙන අවස්ථාවල ඊට ප්‍රතිප්‍රහාර ලබා දීමට සමර්ථ යුද කණ්ඩායමක් පෘතුගීසීන් සතුව සිටි බැවින් අනාගතය ගැන නොසිතාම පෘතුගීසීන් සමීපව තබා ගත්තා. මේ අතර පෘතුගීසීන්ගේ රජු භුවනිකබාහු රජුට හිත දහම වැළඳ ගන්නා ලෙසින් බලපෑම් කර තිබූ හේයින් ඉන් ගැලවීමේ මගක් කල්පනා කළ
රජු කුඩා ධර්මපාල කුමරුව පෘතුගීසීන්ට බාර දීමෙන් එකේ අභියෝගයෙන් ගැලවී සිටියා. සිංහලයේ මෙතෙක් තිබූ ව්‍යවස්ථාව අනුව රටේ පාලනය බාරගත යුතුව තිබුණේ බෞද්ධයෙකුමයි. ඒ නිසා අන් ආගමක් වැළඳ ගැනීමේ අවශ්‍යතාවයක් ඔහුට තිබුණේ නැහැ. ඔහු බුද්ධාගමට ලැදිව කටයුතු කළ අයෙක්. තමන් හදිසියේ හෝ කිතු දහම වැළඳගත්තොත් නිතින්ම සිංහල ව්‍යවස්ථානුකූලව බලය මායා දුන්නේ කුමරු වෙත යන බව ඔහු දැනගෙන හිටියා. මේ නිසා කුඩා ධර්මපාල කුමරුව අනාගත අවශ්‍යතාවය හඳුනාගෙන අධ්‍යාපනය ලබා දීමටත් ආගමෙන් චර්යාවෙන් අවශ්‍ය කටයුතු සඳහා පෘතුගීසීන් බාරගත්තා. ධර්මපාල කුමරුගේ රූපයට සමාන පිළිරුවක් පෘතුගාලයේදී සිංහලයේ රජු ලෙසින් අභිෂේක කිරීමෙන් පෙනී යන්නේ පෘතුගීසීන්ද බලාපොරොත්තු වුණේ අනාගතයේදී ධර්මපාල කුමාරයා ලංකාදේශයේ පාලකයා වන දැකීමයි. මෙකී ප්‍රතිමාව රිදියෙන් නිමවා තිබූ අතර හිස ඇද්දලෙන් හා රණින් නිමවා තිබුණා. මෙසේ අභිෂේක කිරීමෙන් පසුව පෘතුගීසි පූජකවරු ධර්මපාල කුමරුට අධ්‍යාපනය ලබා දීමට වගකීම බාරගත්තා. මේ වෙනකොට බුවනෙකබාහු රජු මහලුවේට පත් වෙලා හිටි අතර ඔහුට තීන්දුව තීරණ ගැනීමේ හැකියාවත් අහිමි කර තබන්නට පෘතුගීසීන් කටයුතු කළා තිබුණා. ඒ වගේම ධර්මපාල කුමරු පිළිබඳව රජතුළුනේ සංකාවක්. පෘතුගීසීන් කිසිම විටක ධර්මපාල කුමරු සම්බන්ධයෙන් හිතවාදී ආකල්පයක් නොදරන බව මේ වෙන විට ඔහුට හැඟී ගොස් තිබුණා. පෘතුගීසීන් ධර්මපාල කුමරුන්ව රූකඩයක් ලෙසින් තබාගෙන තම අවශ්‍යතා පූර්ණය කර ගැනීමට කටයුතු කරන බව බුවනෙකබාහුට වැටහී ගොස් තිබුණා. එහෙත් කළ හැකි දෙයක් ඔහුට තිබුණේ නැහැ. මේ අතර 1551 දී බුවනෙකබාහු රජු පෘතුගීසි වෙඩිපහරකින් ඝාතනය වූ අතර ඒ වර්ෂයේදී ධර්මපාල කුමරු රජ බවට පත් වුණා. මේ අතර බුවනෙකබාහු රජු සිටූ පරිදිම 1557 වර්ෂයේදී ධර්මපාල රජු පෘතුගීසීන්ගේ උවමනාව සඵල කරමින් ඩොන් ජෝන් නමින් බෞතිස්ම වුණා. තරුණ ධර්මපාල බෞද්ධාගම අත්හැරීමත් සමග රාජ්‍ය ව්‍යවස්ථාවට අනුව ඔහු රජකමට නුසුදුස්සෙක් වුණා. දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් බෞතිස්ම වීමෙන් පස්සේ ඔහුට ව්‍යවස්ථානුකූලව රජකම අහිමි වුණා. මේ අතර සිංහලයේ රාජ්‍යත්වය සංකේතවත් කරන දළදා වහන්සේ භාරව සිටි දියවඩන නිලමෙලෙසින් මෙකල සිටි කිරිපිටියේරාල කෝට්ටේ වැඩ සිටි දළදා වහන්සේ සීතාවක රජ වෙත බාර කළා. මෙහිදී භික්ෂූන් වහන්සේලාන් දොන් ජුවන් ධර්මපාල රජුට එරෙහිව නැගී සිටි අතර උන්වහන්සේලාද ඔහු රජෙකු වශයෙන් පිළිගැනීම එකහෙලා විරුද්ධ වුණා. මෙසේ ඉමහත් විරෝධතා එල්ල වුණත් පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේම ඔහුව තබාගෙන සියලු විරෝධතා පසෙකලා කටයුතු කිරීමට ඉඩ ප්‍රස්තාව ලබා දීමට පසුබට නොවුණා. මහාවංශයේ මේ කාලේ ලියවුණු පරිච්ඡේදවල ධර්මපාල කුමරු බෞද්ධ රජකුලසින් ඇගේමට පත් නොකරන්නේ ඔහු රාජ්‍යත්වයේ හිමිකාරීත්වය අහිමි කරගෙන සිටි බැවින්. කිතු දහම වැළඳගත් ධර්මපාල රජු එයින් නිහඬව සිටියේ නැහැ. ඔහු කැලණිය රජමහා විහාරය කිත්සිරිමෙවන් විහාරය ඇතුළු ඓතිහාසික උරුමයකින් යුක්ත විහාර හා දේපල ෆ්‍රැන්සිස්කන් පූජකවරුන්ට පවරා දුන්නා. එපමණක් නෙවෙයි දළදා මාලිගාවත් දිවයින පුරා තිබුණු සියලුම විහාර විහාරස්ථාන හා ඒවා සතුව තිබුණු ඉඩකඩම් ආදියත් පෘතුගීසී පූජකයින්ට පවරා දෙනු ලැබුවා. මෙලෙසින් කටයුතු කළේ ඔහුගේ උවමනාවටත් වඩා පෘතුගීසීන්ගේ උවමනාවටයි. මොකද කියනවනම් මේ වෙනකොට ඔහු පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත් වෙලා හිටියේ. ඔහු පෘතුගීසි පූජකයින්ට ලබා දුන්න විහාරස්ථාන කඩා බිඳ දාලා පූජකවරුන් ඒ වගේ පල්ලිදි කරන්න කටයුතු කළා. කැලණිය ශාන්ත ආනා සහ දකුණු යුරේ පර්තොලමිව් යන පල්ලිය ඉදිවුණේ මේ අනුව. පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත් වුණු ධර්මපාලට ඔහු අපේක්ෂා කළ රාජගෞරවයවත් ලැබුණේ නැහැ. තමන්ට පවතින අවශ්‍යතා ඉටු කර ගැනීමට රජු යොදාගත් අතර අවසාන කාලයේදී අනේක විධ වේදනාවන් විඳීමට සිදු වුණා.
එක දිනක් ඩොන් ජුවන් ධර්මපාල රජුට රාත්‍රී භෝජනයක් සඳහා කපිතාන්වරයෙකු ආරාධනා කළ අතර එකී රාත්‍රී භෝජන සංග්‍රහයට වයින් බීමත් එකතු කරලා තිබුණා. ඒ වයින් වලට වස මිශ්‍ර කරලා තිබුණා. වයින් පානය කරපු ඩොන් ජුවන් ධර්මපාල බිම ඇද වැටුණා. වස ශරීරගත වීම නිසා ඔහුගේ දත් සියල්ලම හැලුණා. ඔහු කතා කිරීමේදී ගොතගසන්නෙක් බවට පත් වුණා. තමන් විඳින වේදනාව පිළිබඳව පෘතුගීසි රජුට ලිපියක් යවුවත් ඊට පිළිතුරු ලිපියක් ඔහු මිය යද්දිවත් ආපසු ලැබුණේ නැහැ. මේ අනුව සිංහල දේශය පරගැති පෘතුගීසීන්ට පවා දීපු රට ජාති ආගම විනාශයට පත් කරපු දේශය පෘතුගීසීන්ට පවා දුන්න ඩොන් ජුවන් ධර්මපාල 1597 වර්ෂයේ මැයි 27 වෙනිදා කොළඹදී මරණයට පත් වුණා. ඔහුගේ ශරීරය ශාන්ත ෆ්‍රැන්සිස්කෝ කන්‍යාරාමයේදී මිහිදන් කළා. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු.